කොහමද මගේ ආදරණීය ඔයාලට ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා ගෘහණියක් වෙන ඔයාට ස්ටඩි කරන ඔයාට අම්ම කෙනෙක් වෙන ඔයාට බිස්නස් වැඩක් කරන අම්ම කෙනෙක් වෙන ඔයාට නැතුවම බැරි ටුඩු ලිස්ට් එක ගැන වැඩි කතා නැහැ අපි බලමු අපි දැන් මේ වැඩේට අපිට ඕන කරන්නේ මොනවද කියලා ඔයාලා ගන්න ඉස්සෙල්ලාම රෆ් පේපර් එකක් ඉවත දමන පුංචි කඩදාසියක් ලියා ගන්න පුළුවන් වෙන්න ඒ වගේම ඔයාට ඕන ටුඩු ලිස්ට් එකට අදාළ පුංචි පොතක් ටුඩු ලිස්ට් එක ක්‍රියාත්මක කරන්න පොතක් ඕන කිව්වට මේක කඩෙන් ලදී ගන්න අවශ්‍යම නැහැ ඔයාලගේ පුංචි පරණ පොතක් ගන්නවා නම් අපිට ඒකෙම ප්‍රයෝජනයක් ගන්න පුළුවනි ටුඩු ලිස්ට් එක කියලා කියන්නේ අපේ ගෝල්ස් achieve කරගන්න අපිව කොටස් වශයෙන් බෙදා ගන්න ලිස්ට් එක. ටුඩු ලිස්ට් එක ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම අපිට ගෝල්ස් තියෙන්න ඕන. අපිට ගෝල් එකක් නැතුව අපි කොහොමද ඉස්සරහට වැඩ කටයුතු කරන්නේ tie එක ගොඩක් අයට වරදින තැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මේක කරන්නේ කොහොමද කියලා බලන්න. මම ඔයාලට කන රෆ් පේපර් එකක් ගන්න කියලා ඉතින් මම මගේ දිනදා මගේ හිතරෙන දේවල් ලියන වගේ දේවල් වලට මං ගාව පුංචි රෆ් බුක් එකක් තියෙනවා. මගේ හිතට එන අදහස් නිසඳෙස් ඔය වගේ දේවල් ලියන්න එක මගේ ළඟපාතම තියෙන නිසා මම ඒකට තමයි මේ වැඩේට ප්‍රයෝජනෙට ගත්තේ මොන වැඩේ කරන්නත් අපේ මේ මනස නිදහස් වෙන්න ඕන මානසික නිදහසුවේ තියෙන ඕනම තැනක දෙයක් පිළිවෙලට කරගන්න තියෙන හැකියාව වැඩි ඒ නිසා ඔයාට ගොඩ ගැහල් තියෙන වැඩ රාජකාරී සියල්ලම මෙන්න මේ රෆ් පේපර් එකේ ලියලා දාන්න. හිතටන හැම දෙයක්ම පුංචි පුංචි වැඩක් ගන්න. ඔයාට ලෝණු ටික සුද්ධ කරලා තියනෝ නම් අන්න ඒ දේ පවා ඔයාට ඒ වැඩ කන්ද නිම කරගන්න අපහසු නම් ඒ හැම දෙයක්ම මේ දෙයින් ලියලා ඉවරයක් කරලම දාන්න. ඔය හැමදේම රෆ් පේපර් එකක ලියා ගන්න කියන්නේ එක පාරටම අපි ගත්තාර අලුත් පොතේ මේ දේවල් ලියන්න ගත්තොත් බැරි වෙලාවත් වැරද්දුනොත් ඔය පිටුව හරියට ලස්සන කරගන්න බැරුව කැත වුණොත් අපිට ඔය දේවල් කරගන්න එපා වෙනවා. ඉතින් ඒ නිසා වල රෆ් පේපර් එකේ මේ දේවල් ලියලා ප්‍රධාන කොටස් වලට වෙන් කරගන්න. ඒ කියන්නේ ඔයාලගේ හෝම් එක, ගාඩන් එක, එතකොට බබාලගේ කිඩ්ස් වැඩ, ඔයාලගේ බිස්නස් වැඩ ඔන්න ඔය විදිහට මේන් කැටගරි වලට වෙන් කරගෙන ඒවට අදාළව ඔයාල පළවෙනිට ලියාගත්ත ලිස්ට් එකේ තියෙන දේවල් අදාළ මේන් කැටගරි සිද්ධියෙන් ලියාගෙන පුංචි පුංචි දේවල් කරන්න ඔයාලට කොච්චර ටයිම් එකක් යනවද විනාඩි 20ක්ද 10ක්ද පැය භාගයක්ද පැයක්ද යන එකත් ඔයාලා අනිවාර්යයෙන්ම මේ දේවල් ඉස්සරහින් ලියා ගන්න. මොකද හැම දෙයකටම කාලයක් නියම කරගත්තාම අපිට වැඩ කරන්න හරියම පහසුයි කාලය අපත යන්නේ නැහැ. ඔයාලට තවත් පැහැදිලිව මම මෙහෙම කියන්නම්කෝ ඔයාලගේ ප්‍රධාන මාතෘකාව හෝම් කියලා ගන්න. එතකොට බාත්รูම් එක ක්ලීන් කරන්න විනාඩි 20ක් යනවා. ඩයිනින් ඒරියා එක ක්ලීන් කරන්න විනාඩි 15ක් යනවා. බෙඩ්රූම් එක ක්ලීන් කරන්න විනාඩි 30ක් යනවා. ඔන්න ඔය විදිහට ටයිම් එක කැටගරයිස් කරගන්න. සමහර අයට ගැටලුවක් වෙන්න පුළුවනි ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න කොහොමද කියන එක. ඉතින් ඔය දේවල් වලට බලපාන ලොකු විදිහේ තියෙන ස්ට්‍රෙස් මාතෘකාවක් නම් ඔයාලට ටුඩූ ලිස්ට් එකට ඒ දේ ඇඩ් කරලා ස්මෝල් බිස්නස් ඐඩියා එකක් රිසර්ච් කරන්න වෙනම දවසක්, ඒකට අමුද්‍රව්‍ය ගන්න කොහෙද කියලා රිසර්ච් කරන්න වෙනම දවසක්, ඒකට අදාළ පාඨමාලාවක් තියෙනවද කියලා බලන්න තවත් දවසක්, ওই විදිහට ඔයාලට කැටගරයිස් කරගන්න පුළුවන් විනාඩි, මිනිත්තු, පැය, දින, සති, මාස, අවුරුදු වශයෙන්. ඒ වටම අද කතා කරන්නේ සතියක් ඇතුළත ඔයාලේ ගෙදර දොර ක්ලීන් කරන ඒවා, ගාඩන් එක ක්ලීන් කරන ඒවා, කිචන් එක ඔය හැමදේම ක්ලීන් කරගන්න බැරුව ස්ට්‍රෙස් වෙලා ඉන්න ගෘහණියකට ඒ දේවල් කොහොමද ලේසි පහසෙන් අපි ඒ දේවල් වැඩ නිම කරගන්නේ කියලා කියන්න තමයි අද මේ පුංචි ස්මෝල් ටුඩු ලිස්ට් එක ඔයාලට ගෙනාවේ. ඉතින් ඔයාලා ගත්ත අලුත් බුක් එකේ මේ චාට් එක ගහනකොට ඉස්සරලාම පෑන යූස් කරන්න එපා. මොකද ඔතනත් වැරදුනොත් එහෙම අපිට ඒක එතනින්ම එපා වෙන්න පුළුවන්. ඉස්සරලාම පැන්සලෙන් පුංචි ස්කෙච් එකක් ඇඳගෙන ඒක ඔයාලට පුළුවන් පර්මනන්ට් විදිහට පෑනෙම ලියාගන්න. ඒ විදිහට ඉස්සරලාම මම ඩේට් පහ මෙන්ෂන් කරගන්නවා. ඊට පස්සේ මන්ඩේ දවසේ මම මෙන්න මේ දේවල් ඒ දේවල් වලට මෙන්න මෙච්චර ටයිම් එකක් යනවා. එතකොට මන්ඩේ දේවල් කරලා ඉවරනහම මට පුළුවනි ඒ වැඩේ ඉදිරියෙන් ටික් එකක් දාලා මම්මටම ස්තුතිවන්ත වෙන්න. ඉතින් ඔයාලා ඔයාලගේ පොතේ ලියාගත්ත ඒ දේවල් රෆ් පේපර් එකෙන් කපන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලා දන්නවා ඒ දේවල් බුක් එකට ඔයාලා යොදාගත්තා කියලා. ඔයා හිතන්න පුංචි ෂණයකින් හැටි වුණාගේ ටේබල් එක ගැන
ඒක ඔයාට එක ක්ෂණයකින් එක මොහොතකින් ඔක ක්ලීන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි එක්සෑම් එකක් තියෙනවා නම් ඒකට මාස කිහිපයක් තියෙනවා නම් ඒක මාස කිහිපයකින් ඉවර කරන්නේ කොහොමද කියලා අණු කොටස් වශයෙන් කඩාගෙන ඔයාට එක්සෑම් එකට හොඳට ෆේස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා හිතන්න ඔයා නිවසක් වාහනයක් ඉඩමක් මිලදී ගන්නවා කියලා නැත්නම් ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න තියෙනවා කියලා. ඉතින් ඔකට නම් ඒක ලොකු ගෝල් එකක්, ටිකක් කල් යන ගෝල් එකක්. ඉතින් ඒ වගේ දෙයකට නම් ඔයාලට පුළුවන් අවුරුද්දක් ඇතුළත මාස ගානකින් ප්ලෑන් කරන. ඒ කියන්නේ මේ මාසේ මම මෙච්චර මුදලක් ඉතුරු කරනවා, නැත්නම් මේ මාසේ මම මේ මගේ ඩිග්‍රී එක වෙනුවෙන් මෙන්න මෙච්චර කාලයක් මම දවසකට වැය කරනවා පාඩම් අඩවලට. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට කැටගරයිස් කරපුවාම ඔයාලගේ ගෝල් එක ඇචීව් කරගන්න හරිම ලේසි මග තමයි මෙන්න මේ ටුඩු ලිස්ට් එක. වීඩියෝ එක ස්කිප් කරලා හරි ඔයාලා මම මේ කියපු විදිහට රෆ් පේපර් එකක් අරගෙන පෑනක් පැන්සල් අරගෙන ඔයාලා පොඩ්ඩක් ඔයාලගේ හිතේ තියෙන නිදහස් කරගන්න වැඩ කඳ ලියලා දාන්නකෝ. ඉතින් ඒක ලියුවාම ඔයාගේ මනස මාර විදිහට සැහැල්ලුයි. ඒ සැහැල්ලු මනසින් තමයි අපි මේ පොත මේන්ටේන් කරගෙන යන්න ඕන. ඒ වගේම හොඳට මතක තියාගන්න ඔයාලා ඔය කරන වැඩකට යන විනාඩි ගාන පැය ගාන තියන ඒක ඔයාගේ උපරිම කැපැසිටි එක දාලා ලියන්න. මොකද එතකොට හරි ඉක්මනින් ඔයාට පැය භාගයක් යන වැඩේ වගේ හිතෙන් හිතුවත් මම මේක විනාඩි 15 ඉවර කරනවා කියලා ඔයාට ටයිම් එකත් මාර විදියට ඉතුරු කරගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමෙන්. ඒ නිසා ඔයාලා හිතට එකගව ඔයාලගේ උපරිම ටයිම් කැපැසිටි එක දාලා මේක ෂෙඩියුල් කරගන්න. මං හිතනවා ඔයාලට මේ අති සාර්ථක ටු ඩෝ ලිස්ට් මෙතඩ් එක හොඳින් පැහැදිලි වුණා කියලා. ඉතින් මං කියපු දේවල් පැහැදිලි වුණා නම් මං කියපු දේවල්ින් ගන්න පුංචිම හරි දෙයක් තියෙනවා නම් මගේ මම්ම කිඩ්ස් පැරඩයිස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අනේ කමෙන්ට් එකක් දාන්න මං හරි ආසාවලයි කමෙන්ට් කියවන්න. මොකද මගේ වැරදි අඩුපාඩු හදාගෙන අපිට එක ගමනක් යන්න පුළුවන් වෙන්නේ ඒ වගේ ඔයාලගේ දෙන වටිනා කමෙන්ට් එක නිසා. ඉතින් දැන්මන් පටන් ගන්නකෝ ඔයාලගේ ජීවිත ලස්සන වෙන්න, අසනීප සුව වෙන්න, තියෙන ලෙඩදුක් කරදර කම්කටොළු හැම දෙයක්ම නැතිලා ලස්සන ජීවිතයක් ලබන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් මම ඉතින් දැන් ගිහින් එන්නම්. ඉතින් මේ තියෙන්නේ මගේ ටුඩෝ ලිස්ට් එක. ඉතින් මොන හරි නොතේරුම් දෙයක් තියෙනවා නම් දැනුමෙන් බෙදා ගන්න මගෙන් කමෙන්ට් එකක් දාලා අහන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් ඉතින් දැන් මං යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ගිහින් එන්නම් පුංචි පැටව එක පරිස්සමින් ආදරෙන් සතුටෙන් ඉන්න. ගිහින් එන්න.